පසතු සූරියමණ්ඩල තමයි තරගේ සම්පූර්ණයෙන්ම ගාල්ල කණ්ඩායම වෙත ජයග්‍රහණය විවර කරලා දුන්නේ. ක්‍රිකට් වටරවුම අපේ ක්‍රිකට් අපේ විදියට. මේ ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024 පාලනතාවට ක්‍රීඩා හතක් අන්තර්ගත වෙලා මේ ෆියෙස්ටා එක පැවැත්වුණා. ඉතින් මේ T10 ක්‍රිකට් අන්තර්ගත වුණා NSL T10 තරගාවල විදිහට තමයි මේ හැඳින්වුවේ. ඉතින් අවාසනාවකට වර්ෂාව හේතුවෙන් අපිට පළවෙනි දින දෙකේ සම්පූර්ණයෙන්ම සහ පළවෙනි يعني තුන්වෙනි දිනේදී يعني ප්‍රථම වටේ කිසිම තරගයක් අපිට පවත්වන්න හැකියාව ලැබුණේ නැහැ. නමුත් කොහොමරි අවසානයේදී يعني ඩ්‍රෝ එකකින් අවසන් මහා තරගයේ කණ්ඩායම් දෙක තේරිපත් වුණා, ගාල්ල සහ මහනුවර කණ්ඩායම්. ඉතින් එහිදී අපේ තාම හොඳ තරගයක් දැක්කමයි මම හිතන්නේ. ඒ අවසන් මහා තරගයේ විතරක් දකින්න හම්බෙච්ච මම හිතන්නේ ඉතාම කනගාටු වුණ කරුණා. මොකද මුළු තරගාවලියම දැක්කම අපිට හුඟක් හොඳ අලුත් ක්‍රීඩකෙන්ගේ දක්ෂතාව දක්ගන්න ඇත්තම හැකියාව තිබුණා. මොකද ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රීඩකෙන් ඔක්කොම වගේ දැන් ඉන්නේ එංගලන්තයේ ටෙස්ට් තරගාවලියට ගිහිල්ලා. ඉතින් ඒ හින්දා මේ අලුත් ක්‍රීඩකයන්ට තිබුණු ලොකු අවස්ථාවක් මේ මගෑරුණේ T10 තරගාවලිය පළවෙනි දින දෙකේ සහ අවසන් දිනේ විදිහ වර්ෂාවෙන් බාධා ඇල්ලුණ එකෙන්. අපි ඉක්මනට කතා කරමු අවසන් මහා තරගය ගැන. මොකද අපි දැක්කා ඉතාම හොඳ නොක්ස් කීපයක්ම බැටින් පැත්තෙන් ගත්තොත් දැක්කා අහන් වික්‍රමසිංහ ආදර්ශ දෙකක් ලබා ගන්නවා, සහන් ආරච්චිගේ ආදර්ශ දෙකක් ලබා ගන්නවා. ඒගෙම අවසන් මහා තරගයේ වීරයා පසු සූර්ය බණ්ඩාරනා. අපි ඉක්මනට කතා කරමු මේ තරගය ගැන. ඔව් අනිවාර්යයෙන්ම ලක්ෂසි, විශේෂම කණ්ඩායම් පහක් තමයි සුපුරුදු පරිදි මේ තරගාවලියටත් එක්කහසෝනේ. ගාල්ල කණ්ඩායම, කොළඹ, මහනුවර, දඹුල්ල සහ යාපනය කියන කණ්ඩායම් තමයි මේ තරගයට එක්කහසෝනේ. විශේෂම කොළඹ කණ්ඩායම නායකත්වය ලැබලා තිබුණා චරිත අසලංගට, ඒත් එක්කම ගාල්ල කණ්ඩායම දුනිත් වෙලාලගේට නායකත්වය ලැබලා තිබුණා. මහනුවර කණ්ඩායම සහනාරච්චිගේ තමයි නායකත්වය දැරුවේ, ඒත් එක්කම දඹුල්ල කණ්ඩායම භානුක රාජපක්ෂට නායකත්වය හිමිලා තිබුණා. ඒත් එක්කම ජනිත් ලියනගේ යාපනය කණ්ඩායම නායකයා විදියට කටයුතු කළා. ඉතින් කෙසේදත් අවාසනාවන්ත විදියට ලක්ෂසි කිව්වා වගේම අපිට එකතු තරගයක් ඕ මූලික වටේ පැවැත්වීම ඉඩ කරන්න ලැබුණේ. බ්‍රූම් ෆ්‍රී ක්‍රීඩාංගණයේ තමයි තරගාවලිය පැවැත්වීම තිබුණේ. නමුත් වර්ෂාවෙන් නෙළුණු බාධා වුණත් එක්ක අපිට මූලික වටේ එකතු තරගයක් හෝ පැවැත්වීමට ඉඩ කඩ ලැබුණේ. අවසාන වශයෙන් ඔවුන්ට අවසන් මහා තරගයක් ක්‍රීඩා කිරීමේ ඌමනාව තිබුණා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නායක වශයෙන්. ඉතින් ඔවුන් අවසානයේදී කුසමත් වැඩීමක් මගින් තමයි මේ අවසන් තරගයේ ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක තෝරාගත්තේ. ඒ අනුව ගාල්ල කණ්ඩායමත් මහනුවර කණ්ඩායමත් අවසන් මහා තරගයේ ක්‍රීඩා කළා. ඉතින් මේ තරගයේ ලකුණු තත්ත්වයන් ගැන සඳහන් කරොත් විශේෂම ගාල්ල කණ්ඩායමේ නායකයා දුනිත් වෙලාලගේ තමයි කාසිය වාසිය ජයග්‍රහණය කරේ. ඉතින් ඔවුන් මුලින්ම පන්දුර පහර දීමට මහනුවර කණ්ඩායමට ආරාධනා කළා. මහනුවර කණ්ඩායමේ ආරම්භයතරම් සාර්ථක වුණා මං හිතන්නේ. මුල් කඩුළු තුන ලකුණු 12ක් වගේ ලකුණු සංඛ්‍යාවක් තුළ බෙද දෙමීමට ගාල්ල කණ්ඩායමට හැකියාවක් ලැබුණා. ඉතින් කෙසේ වෙතත් ඉන්න අනතුරුව නායක සහනාරච්චිගේ සමගින් එක්හසු වුණු අහන් වික්‍රමසිංහ එක්හසු වෙලේ තමත් හොඳ ශතක සමනතාවේ ප්‍රවේගකාරී ශතක සමනතාවේ ලකුණු 107ක් පමණ සිවන කළුවට ගොඩනගා දෙමින් මහනුවර කණ්ඩායම තමත් හොඳ ලකුණු සංඛ්‍යාවක් කරා ඔසවත් තිබීමට සමත්ුනේ. ඒ අනුව ඔවුන් නියමිත පන්දුර 10 අවසානයේදී කඩුළු 4ක් දෙවි ලකුණු 125ක් වාතා කිරීමට සමත්ුනේ. එෙහිදී නායක සහනාරච්චිගේ තමත් ප්‍රවේගකාරී නිමක් දියත් කරමින් ලකුණු 55ක් වාතා කිරීමට සමත්ුනේ. එතෙක අහන් වික්‍රමසිංහ ඔහුට අනෙක් සහයක් ලබා දෙමින් පන්දු 23කින් පමණ නොදෙවි ලකුණු 52ක් වාතා කිරීමට සමත් වෙනවා. ඒත් එක්කම රවින්දු රත්නායක අන්තිම බෝලේ ෆේස් කරන්න ඇවිල්ලා ආපු ගමන් හයක් ගහලා හොඳ ෆිනිෂ් එකක් ඔවුන්ට ළඟා කරලා දුන්නා. ඉතින් පන්දු යමේදී ධනංජය ලක්ෂාන් කඩලු දෙකක දස්කමක් වාතා කිරීමට සමත් වෙනවා. ඉතින් ලකුණු 126 ඉලක්කයෙන් අබා යද්දී ගාල කණ්ඩායමේ ආරම්භයතරම් සාර්ථකුනේ. මුල් පෙළ පිටිකරුවන්ට තරම් සාර්ථකත්වයක් ලබා ගැනීමට ඉඩකඩක් ලැබුණේ නැහැ. යශෝද ලංකා එක්කන්දයකින් යම් කිසි හොඳ ස්ටාර්ට් එකක් ලබා ගත්තා. කෙසේවතත් ඉන්න අනතුරු ඔවුන්ගේ කඩලු 4ක් ලකුණු 68ක් වගේ ලකුණු සංඛ්‍යාවක් තුළ බෙද වැටීම සිදුනා. දුනිත් වෙලාලගේ අංක 4 පිටිකරුවා හැටියට ක්‍රීඩා කළා. නමුත් ඔහුට සාර්ථක වෙන ඉඩක ලැබුණේ. අපි දැක්ක රවින්දු රත්නායක තමත් හොඳ උඩ පන්දුවක් රැක ගන්නවා ලොง ඔෆ් කලාපේසෙට. ඉතින් ඉන්න අනතුරුව පිටි එක්හසු වුණා පසිදු සූර්ය බණ්ඩාර යශෝද ලංකා සමගින්. ඉතින් ඔවුන් යශෝද ලංකා ඊට පස්සේ ඉක්මනින්ම දැවී ගියා. ඉන්න අනතුරුව ඖෂධ ප්‍රනාන්දු එක්හසු වෙලා මේ දෙදෙනා තමත් හොඳ ලකුණු 58ක් වගේ තමයි ජයග්‍රහණයට අවශ්‍ය වුණේ අවසන් පන්දුවර 4ට 5ට වගේ. ඉතින් මේ ඉලක්කයේ තමද පසදු සූර්ය බණ්ඩාර අපි දැක්කා බැක්ෆුට් එකට ගිහිලි තමත් පහසුවෙන්ම 6 සීමාව ක්ලියර් කරලා සෑහෙන 6 පාර ප්‍රමාණයක් ඉල්ලගෙන මේ ඔෆ් ස්ටම්පෙන් එහාට සෆල් කරලා ගොඩක් පාර ඉල්ලගලා තමත් හොඳින් පිටිකනේ නියල. විශේෂයෙන්ම අපි දැක්කේ පසුපස පාදයේ තමයි ඔහු ගොඩාක්ම ලොකු පහරවක් දියත් කරනවා අපිට දැක්ක ලැබුණේ. ඉතින් යශෝද ලංකාගෙන් හොඳ සහයක් ලැබුණ ඔහු ඉනිමට හොඳ ආරම්භයක් ලබා දුන්න ලකුණු 24ක් ලබාගෙන ඒත් එකම ඖෂධ ප්‍රනාන්දුත් මං හිතන්නේ ලකුණු 20ක් 19ක් වගේ නොදවි ලබා ගත්තා. නමුත් පසදු සූර්ය බණ්ඩාර තමයි තරගේ සම්පූර්ණයෙන්ම ගාල්ල කණ්ඩායම වෙත ජයග්‍රහණය විවර කරලා දුන්නේ. ඉතින් ඔහු නොදවි ලකුණු 53ක් වාතා කිරීමට සමත් වුණා. පන්දු 19ක් පමණක් වැය කරමින් 4 පාරක් සහ දැවැන්ත 6 පාර 6ක් එක්ක තමයි ඔහුගේ ඉනිම පරණවත් වුණේ. ඉතින් ඔවුන් පන්දුර 9 පන්දු 4කදී මේ අනුව කඩුළු 4ක් දැවී ලකුණු 128ක් ලබා ගනිමින් අවසන් තරගේ ජයග්‍රහණය කරමින් ශූරතාවයේ දිනා ගැනීමට සමත් වුණා. කඩුළු 6කින් මහනුවර කණ්ඩායම පරාජිත පත් කරමින් ලසිත් දඹුදෙනි පන්දුවේදී මහනුවර කණ්ඩායම වෙනුවෙන් කඩලු දෙකක් දවා ගැනීමට සමත් වුණා. ඉතින් මේ විදිහට තමයි ලක්ෂසි තරගාවලියේ නිමාවට පත් වුණේ. ඉතින්
තරගාවලි ශූරතාවයන ගාල කණ්ඩායමතින ගතා දුනිත්වෙලාල ගෙනනායකත්යෙන් තමයි ඔවන් මේ තරකාවලි ක්‍රඩා කරේ එතකම සහනාරජගේ ගෙනනායකතය තරගවදුරු මහඳුර කණ්ඩෑම තරකාවල අනශූරෙන් බවට පත්වන අවසන් මහතරගේ ප්‍රවේකාරය මධ්‍යයක්කල පසතු සූරිය පණ්ඩාර අවසන් තරගේ වීඩිය බවට පත්වන ඉතින් හොඳ තරගාවයක් විශෂම මේ ශ්‍රී ලංකාව තුළ ටීනන් ක්‍රිකට් එක තවමත් එච්චරම ඇවිල්ල නෑ මේ ලංකාවට ඉතින් නමුත් මේ තරගාවලින් හොඳ ප්‍රවේශයක් මං හිතන්නේ අනිවාර්යෙන්ම ලබාගැනීමට ගඩක් ලැබේ මොකද T20 තරගරටාවට මේකෙන් සෑහෙන ඉෆෙක්ට් එකක් දෙන්න පුළුවන් මොකද අපිට ඕන හොඳ ස්ට්‍රයික් රේට් එකකින් ලොකු ස්ට්‍රයික් රේට් එකකින් පන්දුර පහර දෙන්න පුළුවන් පිතිකරුන් අපි මේ කාලේ ඉතාමත් සෑහෙන අවශ්‍යතාවයක් තිබෙන ඔවුන් ඉතින් මේ තරගාවලින් ඒකට හොඳ ප්‍රවේශයක් ලබාගන්න ඉඩකඩක් තිබෙනවා ලක්ෂසි අනිවාර්යෙන්ම ඉතින් අපි බලමු කියන්නේ ඉතිරි කියන්නේ තරගාවලිය මං හිතන්නේ ඒ කලින් කිව්වාගේ පළවෙනි දින දෙක මිස් වුණ එක ගොඩක්ම ලොකු පාඩුවක් අපිට ඉතින් බලමු ඉදිරියේදී මේ T10 තරගාවලිය දිගටම පැවතුනොත් අනිවාර්යයෙන්ම තාම හොඳක් වේ මලින්ද කිව්වාගේ මේ හොඳින් බෝල්ඩ ස්ට්‍රයික් කරන්න පුළුවන් පිතිකරුවන් ප්‍රෙෂර් සිටුේෂන්ස් වලදී බෝල් කරන්න පුළුවන් පන්දු යන්න අපිට හොයාගන්න මොකක් හොඳ අවස්ථාවක් මේ T10 තරගාවලිය